දැන් මම අම්ම කෙනෙක්. මම මාව අම්ම කෙනෙක් කරේ කවුද? මගේ දරුවා. මම අම්ම කෙනෙක් නෝන නම් මට කියන්නේ වඳ ගෑණි කියලා සමාජයේම කියනවා. මාව අම්ම කෙනෙක් කරේ මගේ ළමයා. හැබැයි අපි සමාජයේ අම්ම කෙනෙක් වුණාම මම මම අම්මා කියලා මම ඒක ක්‍රවුන් එක දා ගන්නවා. මම අම්මා කියලා ළමයාව ළමයා ගැන ළමයාගේ අයිතිවාසිකම් නැහැ. හැබැයි මාව අම්ම කෙනෙක් කරපු මගේ ළමයා 2000 2000න් පස්සේද කියන එක නෙමෙයි වැඩක් වෙන්නේ. මම කොහොමද යාට ආදරේ මෛත්‍රී කරුණාවෙන් ඒ ළමයාව හදන්නේ? මම මට දීපු gift එකක්. මම ගත්තේ මගේ ළමයා. ඒක අපි ගොඩක්ම වෙලා තියෙන අපි බණ කියන ගොඩක් අපි හැමතිස්සෙම වැඩිහිටියන්ට සලකන්න අම්මා තාත්තට සලකන්න. හැබැයි ළමයින්ට ගහන්න එපා කියන එකක් දැන් අද අපේ සමාජයේ හරි අමාරුයි. ළමයින්ට ගහන්න එපා කියන එක පවා කරන්න එපා. දඬුවම් කරන්න එපා කියන එක පවා අපි physically abuse කරන්න එපා ගහන්න එපා කියන එක පවා ඒක තාම කවුරුත් ගොඩක් අය පිළිගන්නේ නැහැ නේ. අපි කාලේ අපි ගුටි කෑවා කියන එක පවා සාධාරණීකරණය කරනවා. අපි මගේ කුසින් එන දරුවා ඒ දරුවට ලෝකෙ පෙන්වන්නේ මම, මගේ සමාජය, අපි. අපි දරුවෙක්ට දොස් කියනවා නම් ඒකෙන් අපි අපිට දොස් කියාගන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දරුවෙක්ට දොස් කියනවා නම් ඒක මට ලොකුම විහිළුව ලෝකෙ තියෙන. අපි කොහොමද අපිම හදපු අයට අපිම දොස් කියන්නේ? අපි මේ වගකීම බාර ගන්න ඕනේ. ඉතින් ඇත්තට කිසිම දවසක සමාජයක දරුවන්ට දොස් කියන්න බෑ. දරුවන්ට දොස් කියනවා නම් ඒක අතිශය තනිකර සිට 100%ක්ම වැරදි. අපි අධ්‍යාපන ක්‍රමයට දොස් කියන්න ඕනේ එහෙනම්. දරුවා හදන එහෙනම් අම්මගේ ගර්භණී අම්මා කෙනෙක් දෙන පෝෂණ මල්ලට දොස් කියන්න ඕනේ එහෙනම්. එහෙනම් අපි තනිකර සමාජය හදන දරුවන්ට කවදාවත් දොස් කියනවා නම් ඒක තමයි ලෝකෙ ලොකුම විහිළුව.